HDFC ദേരി വരുന്ന ഉലതിസി പുരവര സാഡംബരത് വേട് ഒരുതക് ഇക്കല ഹന്താന നിഷ്പാദന സാ ലലിത് കിരി ആശ്രിത നിഷ്പാദനയന്റ് HDFC ബാങ്കോദുൻ അനുഗ്രഹകത്വയക സുവിശേഷി വൽപല ഗൻവിവക് മമ വിദേശ രാട്ടകട ഗിഹില്ല സേവാവക് കരല දැනට ලංකාවට ඇවිල්ලා අවුරුදු 10ක් 12ක් වෙනවා. ඒ ඇවිල්ලා මම අපේ දේශීය කර්මාන්තයට දෙයක් කරන්න ඕන කියලා හිතාගෙන යෝගට් ව්‍යාපාරයක් පටන් ගත්තා. මම මෙහෙට ඇවිල්ලා යෝගට් ව්‍යාපාරයක් පටන් ගන්න කරගෙන යනකොට මට දැනෙච්ච විදිහට සාමාන්‍යයෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ කියන්නේ අපේ ඒ දේට යෝගට් ව්‍යාපාරයේ උචිත පැත්තක් මේ පැත්ත. ඒත් එක්කම මේ පැත්තට එකතු වෙලා මේ පැත්ත කරගෙන යනකොට අපි මහා පටන් ගන්නකොට මහා චූටිවන ගොඩක් අමාරුවෙන් පටන් ගත්තේ. පටන් ගන්නවා කියනවා නම් මමයි තව එක්කෙනෙක් එකතු වෙලා අපි චූටිවට පටන්ගත්ත ව්‍යාපාරය අද මේ වෙනකොට අපි ලොකු තත්ත්වයකට දැනට ගිහින් ගෑන්ත ගිහින් තියෙනවා. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පුරා දැනට ලොකු ව්‍යාප්තියක් තියෙනවා. අපිට ඇත්තටම කියනවා නම් ඉල්ලුමට සැපයුම දෙන්න බැරි තරම් තත්ත්වයකට අපි දැනට ඇවිල්ලා තියෙනවා. පොඩි තැන අපිට වැඩපළ කරගන්න ලොකු අපහසුතා ආර්ථික අපහසුතා ගැටලු ගොඩක් එනකොට HDFC බැංකුව කියන එක පොළොන්නරුව දිස්ත්‍රික්කයේ තියෙනවා කියලා දැකලා ගිහිල්ලා පොඩ්ඩක් කතා කරා. බැංකුවත් එක්ක කළමනාකාරතුමත් එක්ක කතා කරා. අපිට කොහොමද යන්න පුළුවන්නේ, කොතනින්ද මොකද්ද වෙන්න පුළුවන්නේ, හැම දෙයක්ම කළමනාකාරතුමත් එක්ක කතා කරා. මම ඇත්තටම මම හිතනවට වඩා ගොඩාක් ඉක්මනින් ඒ කට්ටිය කාර්යක්ෂමතාව ඉතාම ඉක්මනින් මට අවශ්‍ය කරන ණය මුදල් ලබා දීලා මම අර හිතපු තැනට මට යන්න පුළුවන් ඉතාම ඉක්මනින් එතෙන්ට යන්න හම්බුණා. මම ලක්ෂ 50ක් අරගෙන අපේ මේ පොළොන්නරුව කොළඹ ප්‍රධාන මාර්ගයේ පාර අයිනේ අවුට්ලට්ක් විදියට පටන් අරගෙන එතන මේ අපි යෝග නිෂ්පාදනයට හැර අලුතෙන් මීකිරි නිෂ්පාදනයක් පටන් ගත්තා. හෙඩ් ඔෆිස් එකෙන් පාව ඔක්කොම ලැබිලා මෙතනින් මොකද්ද කරේ, මේකෙන් මොකද්ද කරේ, හැම දෙයක්ම අපි ගැන අපි ලැටෙන්ඩ දෙන්න නැතුව එකින් එකට හොයලා බලලා තමයි අපි මේ විදිහ කරන්නේ. මං හිතන විදිහෙන් පොළොන්නරුවට පොළොන්නරුව දිස්ත්‍රික්කයට ඇත්තටම ආඩම්බරයක්.